දැනුත් සාකච්ඡා කරන්න යන්නේ 2008 උසස් පෙළ විභාගයේ ලැබිච්ච ආයෝජන තීරණ ඇගැයීම් අභ්‍යාසය. ඒතකොට 2008 උසස් පෙළ විභාගයේදී අපිට ලැබිලා තියෙන්නේ දරුවෝ ව්‍යාපෘති මුදල් ප්‍රවාහයක් හේවත් මුදල් ගලායීම් ගලා යාම් දක්වන ලේඛනයක්. මේකේ වසර 5ක වසර 4ක ජීව කාලයක් සහිත වත්කමක් පිළිබඳව දීලා තියෙන්නේ. ඒ නිසා අපිට මේකෙත් පිළියෙල කරන්න වෙන්නේ මොකද්ද? ව්‍යාපෘති වාර්තාව. ව්‍යාපෘති වාර්තාව. මෙතන රුපියල් 1000 කියලා දාන්න. අවුරුදු 4යි තියෙන්නේ. ඒ නිසා මේ හරියෙන් ගමු 1 2 3 4. බලමු අපි උඩේ ඉඳලා. නව යන්ත්‍රයේ ගැනුම් මිල. ගැනුම් මිල කියන්නේ අපිට ගෙවන්න වෙන එක. ඒ නිසා බිඳුවේදී අඩු වෙනවා 450 ක්‍රින. සවිකිරීම අපිට ගෙවන්න වෙන එකක් ආරම්භයේදීම ඒක 50 ක්‍රින. පවතින යන්ත්‍රයේ විකිණිය හැකි මිල කියන්නේ විකුණුම් මිල. පරණ එක විකුණලා තමයි අලුත් එක ගන්න. එහෙනම් පරණ එකෙන් සල්ලි ලැබෙනවා අපිට 40ක් ගන්න. ඊළඟට තියෙනවා විකුණුම් ආදායම වැඩි වෙලා. විකුණුම් ආදායම වැඩි වෙලා එහෙනම් මේ තියෙන්නේ ළමයි ආදායම ඉහළ යාම. ඒතර වාර්ෂිකව ඒවා අපිට දීලා තියෙනවා එක එක අවුරුද්දේදී. පළවෙනි අවුරුද්දේ 600ක් වැඩි වුණාලු. දෙවෙනි අවුරුද්දේ 750ක් වැඩි වෙනවා. ඊළඟ අවුරුද්දේ 700ක් වැඩි වෙනවා. ඊළඟ අවුරුද්දේ 800ක් වැඩි වෙනවා. ඊළඟට වියදම වැඩිවීම. වියදම වැඩිවීම ළමයි වියදම වැඩි වෙනවා කියන්නේ මුදල් ප්‍රවාහයෙන් අඩු වෙන්න ඕනේ. හැබැයි ළමයි වියදම දීලා තියෙන්නේ මොනවද ඇතුළුවද? ෂයද ඇතුළුව. කොච්චරක් තියනවලුද ෂය යටින් කියලා කියනවා. 125ක් තියනවලු ෂය. ෂය තියනවලු 125ක්. හැබැයි ওই 125 දුන්න නැත්නම් දරුවෝ 125 හොයාගන්නේ මෙහෙමයි. වත්කමේ පිරිවැය තියනවා 500ක්. වත්කමේ පිරිවැය 500ක් තියෙනවා. සොන්බොන් නගයක් නැහැ. බෙදනවා ජීව කාලය අවුරුදු 4යි. 504න් බෙදුවාම එනවා 125. එතකොට මේ 125ක් සංඛ්‍යාන්තය හැම එකෙම අඩු කරගෙන යන්න. එතකොට මෙතෙන්ට එන්නේ 375යි. මෙතන එන්නේ 275යි. මෙතන එන්නේ 425යි. මෙතන එන්නේ 550යි. ඊළඟට තියෙනවද දරුව මොනවද? කාරක ප්‍රාග්ධනය. දැනට කාරක ප්‍රාග්ධනයක් තිබිලා තියෙනවා. ඒ තිබිච්ච කාරක ප්‍රාග්ධනය 100 ඉඳන් 130ට වැඩි කළා. එතකොට අලුතෙන් ආයෝජනය කරන්න ඕනේ කීයද? 30යි. හැබැයි මුළු කාරක ප්‍රාග්ධනයම අන්තිමට හම් වෙනවලු. ඒ කියන්නේ මේ 30 විතරක් නෙමෙයි, කලින් තිබිච්ච 100ත් එක කීයම හම් වෙනවද? 130ම හම් වෙනවලු. ඉච්චරයි ළමයි තියෙන්නේ. මෙතන තියෙනවා 500යි 530න් 40ක් ගියාම 490යි ඍණ මුදල් ප්‍රවාහය. මෙතන එන්නේ 225යි. මෙතන එන්නේ 300. මෙතන එන්නේ 275යි. මෙතන එන්නේ 380යි. වෙන 490යි, 225යි, 475යි, 275යි, 380යි වශයෙන් එනවා ව්‍යාපෘති මුදල් ප්‍රවාහයේ උත්තර. තමයි අපි ඔය සාකච්ඡා කළ අවසන් කළේ 2008 උසස් පෙළ විභාගයේ ආයෝජන තීරණ ඇගැයීම් සම්බන්ධ අභ්‍යාසය පිළිබඳව.